යාළුවනේ ඔන්න අද දවසේ උදානියා කිය ඔයගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ ආසම ආස කරන දිදුලන දරෝ වැඩසටහනක් අරගෙන පුංචි යාළුවන්ට මම හැමදාම කියනවා වගේ ටීවී දිදුල ළමා රූප වාහිනී නාලිකාව කියන්නේ අපේ පුංචි පොඩිත්තු වෙනුවෙන්ම වෙන්විච්ච නාලිකාවක් අපේ පුංචි පොඩිත්තන්ගේ දක්ෂතාවයන් දිදුලන ලෝකෙකට අරන් යන්න තමයි ටීවී දිදුල ළමා රූප වාහිනී නාලිකාවේ නැන්දල මාමල සූදානම් වෙලා ඉන්නේ ඒ වෙනුවෙන් තමයි දිදුලන දරුව වැඩසටහන අපි වෙන් කරලා තියෙන්නේ. අපේ පුංචි යාළුවන්ට ගායන හැකියාව තියෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නර්තනයට දක්ෂ වෙන්න පුළුවන්. තවත් නොයෙකුත් දක්ෂතා අපේ නංගිල මාලිලට තියෙන්න පුළුවන්. ඒ දක්ෂතාවයන් අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න වගේම මුළු ලෝකෙත් එක්කම බෙදා ගන්න තමයි අපි අදත් සූදානම් වෙලා ඉන්නේ. මම මතක් කරනනම් අපේ පුංචි යාළුවන්ට දිදුලන දරුව වැඩසටහනට එකතු වෙන්නේ කොහොමද කියලා. අපේ දුරකථන අංක දෙකක් තියෙනවා. එක දුරකථන අංකයකට පුංචි යාළුවන්ට කතා කරන්න පුළුවන්. දුරකථන අංක දෙක මම මතක් කරන්නම්. 0112 56 36 36. එහෙමත් නැත්නම් තවත් දුරකථන අංකයක් තියෙනවා. ඒ තමයි 0777 02 31 565. දුරකථන අංක දෙක මම මතක් කරා. ඒ වගේම අපේ ලිපිනයත් මම පුංචි යාළුවන්ට මතක් කරන්නම්. අපේ ලිපිනය ටීවී දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඔක්කොම ටික මතක් කරා. දැන් මං පුංචි යාළුවන්ට පෙන්නන්නම් අද දවසේ අපේ දිදුලන දරුව වැඩසටහනට එකතු වෙලා ඉන්නේ කවුද කියලා. පුංචි යාළුවෝ බලන්න ආස ඇතිනේ. මේ ඉන්නේ අද දවසේ අපේ දිදුලන දරුව වැඩසටහනට එකතු වෙන මල්ලිය. අයබෝන් මල්ලි. මල්ලිය නම් මොකද්ද? නිරුපදි දිශාකේ පෙරේරා. නිරුපදි ලස්සන නමක් තියෙනේ. කවුද නම දැම්මේ? අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි. හරි. මල්ලි කියන්න බලන්න මල්ලිගේ වයස කීයද? මට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15යි. ඉස්කෝලේ මොකද්ද? තර්ස්ටන් විද්‍යාලේ. තර්ස්ටන් විද්‍යාලේ. තර්ස්ටන් විද්‍යාලේ අවුරුදු 15යි කියන්නේ මල්ලි කීය ශ්‍රේණියේද ඉන්නේ? 10 ශ්‍රේණියේ. 10 ශ්‍රේණිය කියන්නේ ලබන අවුරුද්ද ඕ ලෙවල්නේ. පාඩම් එහෙම කරනවද? කොහොමදයි එතකොට දැන් මල්ලි අපිට කියන්න බලන්න මල්ලිගේ දක්ෂතාවය ගැන පුංචි විස්තරයක්. දක්ෂතාවය මට ගායන හැකියාව තියෙනවා. ඊපස්සේ තාත්තා තමයි ගායනය ගන්නන්නේ. එතකොට ගායනයට යොමු වුණේ කොයි කාලෙද? මම පොඩි කාලේ ඉඳලා ගායනයට යොමු වුණා. පොඩි කාලේ කියලා කියන්නේ වයස් කීය වගේද? වයස අවුරුදු කියන්නේ එහෙම කාලයක් නැහැ. කියන්නේ ගොඩක් හොඳයි. අපි පවුල විස්තරයි ඒ දේවල් දැනගන්නත් තියෙනවා. ඒ දේවල් දැනගන්න කලින් මල්ලිගේ අතේ ගිටාර එකක් තියෙනවානේ. පුංචි සින්දුවක කොටසක් අහන්න ආසයි මම. අපේ යාළුවන්ටත් අහන්නත් එක්ක පුංචි සින්දුවක කොටසක් ගායනා කරලා පෙන්නනවා. වාදනය කරන ගම සීතමා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා බොවිය ශෝකමාගේ දෙදරා අදා සීතමා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා බොවිය ශෝකමාගේ දෙදරා අදා මේවර යාවී නිසැක ඇව නොදැක මාගේ මේවර යාවී නිසැක ඇව නොදැක මාගේ මෙහි මැරියාව වේදන් රාවනා කළේ මෙවිනේ බොවිය ශෝකමාගේ දෙදනා අදා හර
හරිම ලස්සනයි මල්ලි. මට කියන්න බලන්න පුංචි විස්තරයක් දැන් ඒ ගායනා කරපු ගීතය ගැන. ඒක රාමායනේ කියන නෘත්‍ය ගීයක්. මේ නාට්‍ය තාත්තා තමයි ඒක පුරුදු කරේ. නැ මල්ලිගේ ගීතයක් අපි රසවින්දා. දැන් අපි සූදානම් වෙන්නේ තවත් ලස්සන සින්දුවක් රසවිඳලා එන්න. මල්ලිත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි ගිහිල්ලා මේ සින්දුව රසවිඳලා එමු. ලස්සන සින්දුවක් රසවිඳලා ආයෙත් අපි දිදුලන දරුව වැඩසටහනෙන් එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපිත් එක්ක අපේ වැඩසටහනට එකතු වුණ නිරුපදි මල්ලිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මල්ලි, මල්ලිගේ පවුලේ විස්තර චුට්ටක් කියන්න. මගේ තාත්තගේ නම සමන්ත පෙරේරා, අම්මගේ නම මහේෂි විජේවීර. මට තව අයියයි නංගි ඉන්නවා. අයියා නංගි අයියා මේවර උසස් පෙළ විභාගේ කරා. නංගි හත ශ්‍රේණී ඉගෙන ගන්නේ අයියගේ ඉස්කෝලේ දසුන් විද්‍යාලේ. දැන් එතකොට මමයි අයියයි
ගායනයේ පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවා. ගොඩක් හොඳයි. එතකොට නංගි මොනවද කරන්නේ? නංගි නර්තනයේ පැත්තෙන් තමයි. නංගි මුළු පවුලෙම කට්ටිය එතකොට කලාව පැත්තට ගොඩක් ලැබී නේද? ඔව්. හරි මල්ලි කියන බලන්න එතකොට දැන් ගෙදර කාත් එක්කද සින්දු කියන්නේ? අයියත් එක්කද නංගිත් එක්කද? අයියත් එක්ක තමයි සින්දු. අයියත් එක්ක මොනාද කියන සින්දු? සින්දු කියනවා අපි මා තාත්තිය අපි ලෝගන් තියන්නේ අර මෙලඩි ඇන්ඩ් හාමනි කියන දෙක එකට කියන විදිහට තමයි අපි ට්‍රෙන්ඩ්ලා ඉන්නේ. සින්දු ශාස්ත්‍රීය පැත්තෙනුයි මොඩර්න් ඊට එයා එක. එතකොට gedara ayagen දැන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ මල්ලිට? ලොකු සහයෝගයක් ලැබෙනවා අපිට තාත්තගේ තාත්තයි අම්මයි දෙන්නම ඒ දෙන්නගෙන් සහයෝගයක් හම්බෙනවා. ඊට පස්සේ නංගි දිනුත් දැන් ගෙදර දැන් අයියත් ඉන්නවා ඔයත් ඉන්නවා නංගිත් ඉන්නවා තුන් දෙනාගෙන් වැඩියෙන්ම දඟ කරන්නේ කවුද? එහෙම දඟ කරන්නේ නැහැ කවුරු. නංගිවත් දඟ කරන්නේ නැද්ද? අයියලට වද දෙන්නේ නැද්ද? දැන් අයියලා දෙන්නේ ඉන්නේ නංගිට. නෑ එහෙම නෑ. නංගි හොඳයිද? නංගි හොඳයි. කාටද වැඩියෙන්ම ආදරේ? අයියටද නංගිට? දෙන්නට ආදරේ. හරි එතකොට දැන් නිවාඩු පාඩුවේ ඉන්නකොට සෙන්සුරාද ඉරිද දවස්වලට මල්ලි මොනවද කරන්නේ? ගායනයට අමතරව කරන දේවල් මොනවද? ඉස්කෝලේ බෑන්ඩ් ප්‍රැක්ටිස් යනවා උදේ ෆ්‍රී ඉඳලා. ඊට පස්සේ බෑන්ඩ් ප්‍රැක්ටිස් යනවා. ඊට පස්සේ ඉරිදා අපේ තාත්තගේ ක්ලාස් එක තියෙනවා. ඒ ක්ලාස් එකේ සම්බන්ධව. එතකොට බෑන්ඩ් ප්‍රැක්ටිස් කියන්නේ ඉස්කෝලේ බෑන්ඩ් එකෙත් ඉන්නවද? මොනවද කරන්නේ බෑන්ඩ් එකේ? මම ට්‍රොම්බෝන් වාදනය. ගුඩ්. අකන්දයි. හරි. දැන් අපි සූදානම් වෙන්නේ මල්ලිගේ පුංචි කාලේ පින්තූර ටිකක් ගිහිල්ලා බලන්න. අපි එහෙනම් ගිහිල්ලා අපේ නිරුපති මල්ලියගේ රූප රාමුව පෙළ බලලා එමු. මල්ලිගේ ලස්සන රූප රාමු පෙළකුත් බලලා මල්ලිගේ ලස්සන සින්දුකුත් රස විඳලා අපි ආපහු එකතු වෙලා ඉන්නේ අපේ නිරුපති මල්ලිත් එක්ක කතා කරන්න. මල්ලි දැන් අපි පවුලේ විස්තර ගැන කතා කරානේ. පාසලේ විස්තර ගැන චුට්ටක් කියන්න. පාසලේ දර්ශන විද්‍යාලේ තාත්තා දර්ශනී අයියා දර්ශන විද්‍යාලේ පාසලෙන් සමස්ත ලංග තරඟවල සහභාගී වෙනවා. ඒ වලින් ජයග්‍රහණ ලැබලා තිනවා. පාසලේ නොයෙකුත් වැඩ කටයුතු වල සහභාගී වෙලා තිනවා. එතකොට පාසලේ දැන් ඔයා ඉගෙනුම ලැබෙන විෂයන් මොනවාද? සංගීතය ඉගෙන ගන්නවා. ඊට අමතරව නර්තනයේ පැත්තෙන් බැලුවොත් කවි කියන්නේ සහභාගී වෙලා තිනවා සමස්ත ලංකා තරඟවලින්. පුංචි කවියක් කියනවා.
කවිය කොටසක් කොටසක් කමන්න ගායනා කරලා පෙන්න. සේම සීරි ගාත ලෙසට ආභරණ පැලදී සුදු මා බඹර ආදවාට බූම දේවිය අගුරු දුම්මල නැගෙන පිරි පාත හරි දුරු කොට. මල්ලි, ඔය ගායනේ ඔය ගායනා කරපු කවිය ගැන පුංචි විස්තරයක් අපිට කියන්න. ඒ කවිය අඟුරු දුම්මල පාලිය කියන මේ ශේෂ්ඨ කවිය නර්තනයට අවශ්‍යන්නේ. එතකොට දැන් පාසලේ ඔයා ගායනය හදාරනවා. ඒතකොට පාසලේ කවුද ඔයාට උගන්වන්නේ? සංගීතය උගන්වන ගුරුන් දෙදෙනෙක් ඉන්නවා පාසලේ. යහම්පත් මියයි සහ නිෂාද මිය සහ නර්තනය පැත්තෙන් පුහුණු කරන තවකුරුතුම එන්න කුමාරි මිය. ගොඩක් හොඳයි. මල්ලිගේ සහතික පත්‍ර වගේක් මගේ අතේ තියෙනවා. ඒ ගැනත් අපි කතා කරමු. ඒ වගේම තමයි මල්ලිගේ විශේෂ දෙයක් තියෙනවා අපේ පුංචි යාළුවන්ට කියන්න. හැබැයි ඒ දේ මන් දැම්ම කියන්නේ නැහැ මොකද්ද කියලා. අපි ඒක පස්සේ මල්ලිගෙන් අහලා දැනගමු. අපි සහතික පත්‍ර වලට සහතික පත්‍ර ගැන කතා කරන්නත් කලින් අපි පුංචි විරාමයක් අරන් යමු. මල්ලිටත් මහන්සිය ඇතිනේ. අපි මේ විරාමෙන් පස්සේ ආයෙත් දිදුලන දරුව වැඩසටහනත් එක්ක එකතු වෙමු. ඔන්න පුංචි යාළුවනේ, විරාමෙන් පස්සේ ආයෙත් අපි එකතු වෙලා ඉන්නේ දිදුලන දරුව වැඩසටහනත් එක්ක. ඔන්න අදත් අපේ දිදුලන දරුව වැඩසටහනට දක්ෂ මල්ලියෙක් එකතු වෙලා ඉන්නවා. මේ ඉන්නේ මල්ලියා නිරුපති. මල්ලි, දැන් අපි ගොඩක් විස්තර කතා කරානේ. මං කිව්වා විරාමයට කලින් මල්ලිගේ ලොකු විශේෂත්වයක් තියෙනවා කියලා අපේ පුංචි යාළුවන්ට කියන්න ඕනේ. ඒ විශේෂත්වය මොකද්ද කියලා මං කියනවට වඩා අපේ පුංචි යාළුවා ඒක මල්ලිගෙන්ම දැනගන්න කැමති. කියන්න බලන්න. මම අවුරුදු 13 විශාරද සංගීත විශාරද වුණා. මගේ හා පැත්තේ අද ඉඳන් ඉන්නේ මේ නිරුපති මල්ලි විශාරද කෙනෙක්. ඒක තමයි මට පුංචි යාළුවන්ට කියන්න ඕන වෙලා තිබ්බේ. මල්ලි, විශාරද කෙනෙක් වෙනවා කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. මොන වගේ දේවල් වලටද මල්ලි මූණ දුන්නේ? එතකොට කොහොමද විශාරද කෙනෙක් උනේ කියලා අපේ පුංචි යාළුවන්ට කියන්න. විශාරද කෙනෙක් වෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා එකට පුරුදු වෙලා කෑමෙන් බීමෙන් උනත් උගුර පරිස්සම් කරගෙන ප්‍රැක්ටිකල් විභාගවල සහ මූණ දෙද්දී මූණ දීලා ඒ පුරුදු වෙන්න ඕනේ කටපාඩම් කරගෙන හරි අමාරු දෙයක්. එතකොට දැන් විශාරද කෙනෙක් වෙන්න, ඒ කියන්නේ විශාරද අවසාන විභාගයට කලින් ඊට කලින් විභාග වගේ තියෙනවා. ඒ දේවල් ගැන පුංචි විස්තරයක් කියන්න. මුලින්ම තියෙන්නේ ප්‍රවේශිකා කියන විභාගය. ඊට පස්සේ ප්‍රථම, ඊපස්සේ මධ්‍යම, ඩිප්ලෝමා, විශාරද පාර්ට් 1, විශාරද පාර්ට් 2. ඒ ඔක්කොම සමත් වෙන්න ඕනේ විශාරද වෙන්න. කියන්නේ කොයි කාලෙද මල්ලි පටන් ගත්තේ? මල්ලිට ওই වගේ බලාපොරොත්තුවක් තිබ්බද මුලින්ම කියන්නේ? ඔව්, බලාපොරොත්තු තිබ්බා. තාත්තා සංගීත ශාස්ත්‍රයේ, අයියා ඊට පස්සේ මම ඒක අසාරින් තමයි කරේ. ගොඩක් හොඳයි. එතකොට දැන් විශාරද කෙනෙක් වුණා කියන්නේ කොච්චර සතුටක් ලැබෙනවද මල්ලිට? ගොඩක් සතුටයි. ගොඩක් සතුටයි. හරි, මල්ලිගේ සහතික පත්‍ර වගේක් තියෙනවා. දැන් කතා කරන්න මල්ලි ලැබපු ජයග්‍රහණවල ඒ ගැනත් අපි කතා කරලා ඉමු. මුලින්ම මගේ අතේ තියෙන තර්ස්ටන් විද්‍යාලයෙන් සංවිධානය කරපු කනිෂ්ඨ අංශයේ කලා ප්‍රසංගයෙන් ලැබපු සහතික පත්‍රයක්. කනිෂ්ඨ අංශයෙන් කියන්නේ ඉස්කෝලේ ආර්ට් ඩේකින් තිබ්බ කලා වලින් තිබ්බ ගායන අංශයෙන් ලබාගත ජයග්‍රහණය තමයි. හොඳයි. එතකොට මතකද එදා ගායනා කරේ මොකද්ද කියලා? එදා ගායනා කරේ තමයි සේම සීරිගත කියන කවිය. ගොඩක් හොඳයි. එතකොට තවත් සහතිකයක් තියෙනවා, ඉන්ටර් ස්කූල් බෑන්ඩ් ඩිස්ප්ලේ වොයේජ් ටු ද සෙනෙත්. ඒක ඉස්කෝලේ බෑන්ඩ් එකේ බෑන්ඩ් ෂෝ එකේ හම්බෙච්ච සහතිකයක්. රිතම් කොලිරියම් ෆීල් ද බීට්. මේ සහතිකය මොකක්ද? ඕක අපි මහානාම විද්‍යාලයේ තිබ්බ බෑන්ඩ් ෂෝ එකට ගිහිලා සහභාගී වෙච්ච ඒක සහතිකයක්.
මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ වෙනත් පාසලකට ගිහිල්ලා ගීත ගායනා කරා? එහෙම නේද? බෑන්ඩ් එක. බෑන්ඩ් එක. හරි. එතකොට වෙනත් පාසලකට ගිහිල්ලා ලැබපු අත්දැකීම් මොකක්ද? ඉතින් සංගීතයේ ඉන්න නිසා ඉතින් අලුත් යාළුවෝ එහෙම හම්බෙන්න නැත්ද? අලුත් යාළුවෝ හම්බුණා. හරි. එතකොට සමස්ත ලංකා තරග වලට අපේ නිරුපති මල්ලි සහභාගි වෙලා තියෙනවා බස්නාහිර පළාත්. මට මේක ගැන පුංචි විස්තරයක් කියන්න මල්ලි. ඕක සංගීතයෙන් අපේ මේ ගායනයේ සමූහ ගායන අතරින් ප්‍රථම ස්ථානයේ ඉන්නවා. තවත් එකක් තියෙනවා මේක All Island Art and Essay Competition ගායනයට අමතරව එක වසරේදී මේ ජයග්‍රහණය කරපු රචනා තරගයකින් හොඳයි. එතකොට තව සහතික ගොඩක් මගේ අතේ තියෙනවා. මේකත් බෑන්ඩ් ඩිස්ප්ලේ, ඉන්ටර් ස්කූල් බෑන්ඩ් ඩිස්ප්ලේ. මේ සහතිකේ ඒකත් අපේ ඉස්කෝලේ බටහිර දුරවාද කණ්ඩායමේ ෂෝ එකේ සහභාගී වෙච්ච සහතික. එතකොට දැන් මල්ලි ගොඩාක් තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ඒ තරඟ වලින් මල්ලි ලැබපු අත්දැකීම් මොන වගේද? අත්දැකීම් බැලුවොත් මුල කියන්නේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් සහ කියන්නේ අපිට කවදා හම්බෙයිද මේ විදිහයක්. එහෙම තමයි. එතකොට දැන් මල්ලි මට කියන්න බලන්න දැන් විශාරද කෙනෙකුගේ සාමාන්‍ය ගායකයෙකුගෙන් ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මොන වගේද? සාමාන්‍ය ගානේ ගායකයෙකුට වඩා විශාරදවරයෙකුගේ සංගීත පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට තමයි විශාරදවරයෙක් කියන්නේ. එතකොට දැන් අපේ පුංචි ආලෝත් සමහර විට සින්දු කියන්න ආස ඇති, විශාරද කෙනෙක් වෙන්න ආස ඇති. ඒ පුංචි ආලෝන්ට කියන්න මොකක් හරි දෙයක් තියෙනවද මල්ලිට? තියෙනවා. කොහොමද බාධක වලට මුහුණ දෙන්නේ? ඉතින් ඕගලනුත් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා විශාරදවරේ කියනවා නම් ගොඩක් පාඩම් වැඩ කරලා. එතකොට පාඩම් වැඩ කරනවා කියන්නේ මල්ලි දැන් එතකොට පාසලේ වැඩයි ගායනය සම්බන්ධ වැඩයි කලමනාකරණය කරගන්න ඕනේ. ඒ දේවල් කොහොමද කරන්නේ මල්ලි? පාසලේ වැඩත් එක්ක බාහිර වැඩත් එක්ක හොඳට කලමනා කරන්නේ තමන් වෙලාවක් හදාගෙන වෙලාව ටයිම් ටේබල් එකක් හදාගෙන එහෙම කාලය කලමනාකරණය කරගන්න ඕනේ. ගොඩක් හොඳයි. තවත් මල්ලිත් එක්ක ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි ලස්සනම ලස්සන ගීතයක් රසවිඳලා එමු. තුෂර බිඳු මල් පෙති පොඟවන පහන් තරුව ගම් දොරට වඩින විට නිමි මල දෑතින් තුරුලට අරගෙන අරඹ කරන වද අපේ අම්මා අපේ කුසීරලු අරඹ කරන වද අපේ අම්මා මල අන්දර වත මල පරවි කුරහන් සුවඳට මුතු දිය වින විට සිත් සුමුගුව තුටු කුසුමින් පුරවා අරඹ කරන වද අපේ අම්මා අපේ අම්පත්තිගේ හොඳ උන ළඟ නිතඟ තෙමනවද අපේ අම්මා
ගලාඇති මරගල කන්දට රාසිගියව් වැල්ල වැටින විට ඒවැල් පිටන්ටියේ දරු පෙමලාගෙන පැලට වඩිනවද කුසීරලු ඉන්න නිවන්නට පැලට වඩිනවද ගලා තුෂර බිඳු මල් පෙති පොඟවන පහන් තරුව ගම් දොරට වඩින විට ඉනි මල දැතින් තුරුලට අරගෙන අරඹ කරනවද අපේ අම්මා අපේ කුසීරලු අරඹ කරනවද අපේ අම්මා අරඹ කරනවද අපේ අම්මා අරඹ කරනවද අපේ අම්මා අරඹ කරනවද අපේ අම්මා අරඹ කර ලස්සන සින්දුවක් රසවිඳලා අවසාන වශයෙන් ආයෙත් අපි එකතු වෙලා ඉන්නේ අපේ නිරුපති මල්ලිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මල්ලි ඇත්තටම කිව්වොත් අඩුම වයසෙන් කියන්නේ වයස අවුරුදු 13කින් වගේ පුංචි වයසකින් විශාරද කෙනෙක් වෙනවා කියන එක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වුණාට මල්ලි ඒ කඩේම ජයග්‍රහණය කරලා තියෙනවා. මල්ලි කියන්න බලන්න මල්ලිගේ අනාගත බලාපොරොත්තු මොනවද? උසස් පෙළ අධ්‍යාපනය පස්සේ සවුන්ඩ් ඉන්ජිනියරින් කියන පැත්තෙන් ඉදිරියට ගිහින් තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. තාත්තා වගේ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තාත්තා වගේ වෙන්න, ඒ කියන්නේ තාත්තා වගේ ගුරුවරයෙක් වෙන්නත් ආසද? ඔව්. හරි. මල්ලිත් එක්ක අපි අද දවසේ ගොඩක් දේවල් කතා කරා. දැන් මම මල්ලිට පුංචි අවස්ථාවක් දෙනවා. මල්ලිට ස්තුති කරන්න ඕන කට්ටිය මල්ලිට ස්තුති කරන්න අවස්ථාවක් මම ලබා දෙනවා. විශේෂයෙන් ස්තුති කරන්න මගේ අම්මට, අම්මගේ තාත්තිරේ සහ අයියට, සීයට, නංගිට, පාසලේ ගුරුවරයින් මාට එකේ ඉඳලා අද දක්වා උගන්න සීනම ගුරුවරුන්ට සහ මට උදව් කරපු හැම දෙයකටම මම ස්තුතිවන්තයි. හරි මල්ලි, අද දවසේ අපිත් එක්ක එකතුනාට ගොඩාක් ස්තුතියි. මේ වගේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 13කින් විශාරද කෙනෙක් වෙනවා කියන්නේ එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ දක්ෂයින්ට තමයි, මේ වගේ දක්ෂයින්ට තමයි අපේ මේ දිදුලන දරුව අපි දිදුලන දරුව වැඩසටහන අපි වෙන් කරලා තියෙන්නේ. අපේ පුංචි නංගිලා මල්ලිලාට දක්ෂතාවයන් තියනා වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙන පුළුවන්, ගොඩක් ජයග්‍රහණ ලබාගෙන තියෙන පුළුවන්. ඒ ජයග්‍රහණ ගැන අපි කතා කරන්න වගේම ඒ දේවල් මුළු ලෝකෙටම පෙන්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපේ පුංචි යාළුවන්ටත් පුළුවන් මේ නිරුපති මල්ලි වගේ අපිත් එක්ක එකතු වෙන්න, අපේ වැඩසටහනට එකතු වෙන්න. මං කියන්නම් අපිත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා. අපේ දුරකථන අංක දෙකක් තියෙනවා. ඒ දුරකථන අංක දෙකෙන් එකට පුංචි යාළුවන්ට පුළුවන් ඇමතුමක් ලබා දෙන්න. දුරකථන අංක තමයි 01125636. ඒ වගේම අනිත් දුරකථන අංකය 0772231565. ඒ වගේම අපේ ලිපිනය මම මතක් කරන්නම්, අපේ ලිපිනයට තැපැල්පත් එවන්නත් අපේ නංගිල මල්ලට පුළුවන්. TV දිදුල නොම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒක තමයි අපේ ලිපිනේ. ඒ හැමදේම මතක් කරා. ඒ වගේම අපේ Facebook fan page එකක් තියෙනවා TV දිදුල. ඒක හරහත් අපේ පුංචි යාළුවන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මං ගොඩක් විස්තර කිව්වා අපේ අපිත් එක්ක එකතු වෙන විස්තර මං ඔක්කොම අපේ පුංචි යාළුවන්ට කිව්වා. අද දවසේ අපිත් එක්ක එකතු වෙන නිරුපති මල්ලි පුංචි වයසින් විශාරද කෙනෙක් වෙලා මුළු ලෝකෙම දන්න කෙනෙක් වෙන්න තමයි මල්ලිගේ බලාපොරොත්තු තියෙන්නේ. ඒ වගේම තාත්තා වගේම ගුරුවරයෙක් වෙන්න. ඒ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා TV දිදුල නාලිකාවේ, ළමා රූපවාහිනී නාලිකාවේ අපි හැමෝම මල්ලිට සුබ පතනවා. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි මල්ලි. ආයුබෝවන්.
සමුගන්නේ මල්ලිගේ ලස්සනම ලස්සන ගීතයක් රසවිඳලා එහෙනම් තවත් දවසක මේ වගේම දක්ෂ නංගී කරි මල්ලී කරි එකතු කරගෙන දිදුලන දරුව වැඩසටහනේ මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. ඇත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමයේ ඇත කඳු කර හිමව් අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ ඇත කඳු කර හිමව් අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමයදී.